සනරාමර සෙවණින් අද දවසේදී විශේෂයෙන්ම අපේ හැමදෙරුණි බුදුරජාණන් වහන්සේගේ ගුණ පිළිබඳව දැනගන්නට කැමැති. මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන පහදවා ගැනීම මෙලොවටත් පරලොවටත් මහත් වූ ආදර්ශයක්. ඒ නිසායි අද වර්තමාන සමාජය තුළ දකින්නට නොලැබෙන නමුත් තිබිය යුතු උතුම් වූ ගුණාංග අප සාකච්ඡා කරන්නට සූදානම් වන්නේ. අපේ හැමදෙරුණි ඔබ වහන්සේගේ අදහස දැනගන්නට කැමැති මෙහිදී. සමන්ති ඔබ සනරාමර සෙවණෙදී අද චුට්ටක් වෙනස් ප්‍රශ්න සාකච්ඡා කරන්න තෝරගත්ත විදිහ වෙනදට සමහරලාට අපි පුද්ගලිකව බලපාන ගැටළු වලට වැඩි තැනක් දුන්නා. එහෙමයි. අද සනරාමර සෙවණ පුද්ගලික නෙමේ පොදුවේ ඕනම කෙනෙකුට තියෙන දැඩි ගැටලුවක් මේ සාකච්ඡාවට ගන්න. ඇයි ගැටලුවක් කියලා කියන්නේ සමන්තේ? සමහරලාට අපිට පේනවා විවිධ ආගමික ඇත්තන් අතරේ ඒ තම තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන හිතන විදිය, ශාස්ත්‍රුන් වහන්සේගේ ගුණ වර්ණනා කරන විදිය, ශාස්ත්‍රුන් වහන්සේට සමීප වෙන විදිහත් එක්ක අපිට අනිත් අයට වඩා දෙයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ අනිත් ඕනම කෙනෙකුට වඩා හිතන්න තරමට ගුණ අපිට බොහෝ තියෙනවා. දැන් උදාහරණයකට තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේගේ යම් වචනයක් අපි රැකගෙන ඉනවනම් විවිධ ආගමික අය රැකගෙන එන තමන්ගේ ආගමික ග්‍රන්ථ දිහා බැලුවොත් ඒ පරිස්සම් කරලා තියෙන වචන ප්‍රමාණය කොච්චරද කියලා බැලුවොත් අපිට තියෙනවා මහා විශාල ත්‍රිපිටකය ඒ බුදු වදන් බොහෝ ප්‍රමාණයක් ආරක්ෂා කරලා. එපමණ වචන වෙන කිසිම ශාස්ත්‍රුන් වහන්සේ නමකගේ ආරක්ෂා කරගෙන එන ආගමක් තවත් නැහැ. මෙපමණ. ඉතින් එහෙනම් ශාස්ත්‍රුන් වහන්සේගේ ගුණ දකින්නත් පුළුවන් වැඩියෙන් අපිටයි. හැබැයි අඩුවෙන්ම දකින්නව පේන්නේ අපි සමන්තේ. ඒකට හේතුව අපිට කරුණු සහිතව නිකන් කෙටියෙන් සිහිපත් කරගත්තොත් ඔබ දන්නවා මේ ලෝකේ විවිධ ආගමික ඇත්ත තමන්ගේ දෙවියන් ගැන හෝ වේවා තමන්ගේ ආගමේ නායකයන් වහන්සේ ගැන හිතන්න කාලෙ වෙන් කරගන්න විදිය. එතකොට ඒ ආගමික නායකයන් වහන්සේ ගැන සිහි කරන්න ඒ ඇත්ත උත්සාහ කරන විදියට අපේ අයත් බුදු ගුණ සිහි කරන අවස්ථා තියෙනවා. හැබැයි ඔය විදිහට අර හදවතේ ගෞරවය පුරවගෙන සිහි කිරීමක් ද කියලා නිකන් අපි හිතන ඒවා කීපයක් උදාහරණයකට අරන් බලමු. දැන් අපිට ඉතිපිසෝ භගවා කියලා මෙතන තියෙනවානේ බුදු ගුණ නවයක් සිහි කරන්න. දැන් මේ බුදු ගුණ නමය සිහි කරන ඇතැම් අවස්ථා ඔබ හොඳට හිතන්න ඒවත් තුළ මේ ඇත්ත ගුණ සිහි කරලා තියෙන ශ්‍රද්ධාව වැඩෙන බුදුරජාණන් වහන්සේට ලං වෙන විදිහටද අපිත් බයක් ආවට පස්සේ අපි අය ඉදිරිසව ගවරන් සමසබුදු ජෝජසබුදු කියලා නිකන් අර කච 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 ගානවා වගේ අර බයටත් එක්කම මේ ඉතිපිසෝ භගවා කියලා බුදු ගුණ නවයේ ගාතාව කියවනවා. එහෙමයි. හැබැයි ඒ තුළ ඒ ඇත්තන්ගේ හදවතේ අනේ මගේ බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයි, උන්වහන්සේගේ මේ මේ ගුණ මම මේ සිහි කරන්න කියලා හදවතේ එහෙම එකක් ඇවිල්ලා නැහැ. එතන නිකන් අර බයට කියන අලිමන්තරේ වගේ මන්තරයක් විදිහට හේති විසෝග ගාතව කියනවා. ඊළඟට බලන්න අපේ ඇත්තන් සමහරලාට බුදුගුණ නමේ කියන තැන් බැලුවොත් එක තැනක් තමයි බෝධින් වහන්සේ ළඟ. එතෙන්දි බලන්න සමන්තේ සමහර තැන්වල චෛත්‍ය වහන්සේ ළඟ වේවා, බුද්ධ ප්‍රතිමා වහන්සේ ළඟ හෝ වේවා, මල් පූජ කරන, හඳුන් කුරු පූජ කරන වගේ ගාථා ටිකක් කියවුවා කියලා එතනත් ලොකු ශ්‍රද්ධාවක් හිතේ ඇවිල්ලා නැහැ. අර බුදු ගුණ එකින් එක අරගෙන විමසන තැනක් තියෙනවා ඒ බෝධිය ළඟ. දැන් එතන කොහොමද විමසන්නේ? අරහම් බුදු ගුණෙන් මගේ අහවල් අපලි දුර වේවා, සම්මා සම්බුදු ගුණෙන් අසවල් අපලි දුර වේවා. මේ විදිහට බුදු ගුණෙන් ගුණේට කඩාගෙන මගේ අහවල් වැඩේ වෙන්න ඕනේ මෙන්න මේ ගුණේ නිකාර ඇපේට තියාගෙන වගේ කියලා එතෙන්දි හිතන්න බුදුරජාණන් වහන්සේ අපි ලං වෙලාද? උන්වහන්සේ ගැන හදවතේ අපිට සෙනෙහසක්, ගෞරවයක්, ආදරයක් ඇති වෙලාද? දැන් මේක තමයි සමන්තේ හැම ආගමකම ස්වභාවයෙන් ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ වචනේ තුළ හික්මෙන්න තියෙන ප්‍රධාන තැන. එහෙමයි. මේක තියෙන්නේ ඒ ගුණ හිතන කෙනා ශාස්ත්‍රුන් වහන්සේ කියන වචනේ නීති නැතුව හික්මෙනවා. දැන් අපිට නීති දාලවත් කරගන්න බැරි විදිහට මෙතනදී අපි කතා වෙනවා හික්මෙන්නේ නෑලු, පන්සලට යන්නේ නෑලු, ඇයි මේ කියනවා. හේතුව තමයි සමන්තේ මෙතන ගුණ හිතනකේ අඩුවක් තියෙනවා. එහෙමයි. සමහරලාවට ගුණ හිතන්නේ ඉන්න අයත් ඒකනේ නිතර බනහන ශ්‍රද්ධාවක් තියෙන බුදුරජාණන් වහන්සේ ගැන ගොඩක් හිතන්න පුළුවන් විදිහේ ගෞරවයක් ඇති කරගන්න පුළුවන් විදිහේ යම් වැඩපිළිවෙලක ඉන්න අය ඉන්නවනේ. ඒ අයත් ගොඩක් වෙලාවට ගුණ හිතනවා කියලා වැඩිපුර හිතන්නේ මේ ස්වාමීන් වහන්සේලා ගුණ. දැන් එක එක බෙදාගත්ත ස්වාමීන් වහන්සේලාට පැහැදීමක් හදාගෙන තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේලාගේ දේශනාවක් අහලා ඉවරනාට පස්සේ බුදුරජාණන් වහන්සේ ගැන හිතන්න කොච්චර වෙලාවක් වෙන් කළාද, ඒ ස්වාමීන් වහන්සේ ගැන හිතන්න කොච්චර වෙලාවක් වෙන් කරගත්තද කියලා බැලුවොත් එහෙම අපේ ඇත්ත වැඩිපුර මේ දේශනාවක් අහලා ඉවරනාට පස්සේ පැහැදිලා හිත හිත ඉන්නේ ස්වාමීන් වහන්සේ ගැන. උන්වහන්සේ හරි එක හරි ලස්සනට කිව්වා මෙහෙමයි කියලා. එතකොට අපිට අර වෙන ආගම් වල ඔහොම එකක් පේන්නේ. අතීතේ තිබ්බා,
විශාකාව ඊට පස්සේ අනාථපිණ්ඩික සිටුතුමා බිම්බිසාර රජතුමා ගොඩාක් ශ්‍රාවක ශ්‍රාවිකාව නිතර බුදුගුණ වර්ණනා කරපු තැන් තියෙනවා එහෙමයි දැන් සමහර අය බුදුරජාණන්සට පහ දින දවසේම ඒ අයට හැකියාව ලැබෙනවා බුදුගුණ අප්‍රමාණ කියවන්න සිහි කරන්න මේ එක දවසේ පැහැදිච්ච දවසේ මුපාලි වගේ ගෘහපතිව ගත්තම බුදුරජාණන්සට අපැහැදීමෙන්ම හිටපු අය නිගණ්ඨනාත පුත්ත එක්ක පැහැදිලා හැබැයි බුදුරජාණන් වහන්සේ කියන පැහැදිච්ච පළවෙනි දවසේම උපාලිට පුළුවන් වෙනා ජේතවනාරාමේ පැත්තට හැරිලා මගේ බුදුරජාණන් වහන්සේ මේ ගුණේ තියෙනවා මේ ගුණේ තියෙනවා මේ ගුණේ තියෙනවා කියලා ගුණ 10ක් එක දිගට කියලා අවසානයේදී කියනවා උන්වහන්සේගේ ශ්‍රාවකයාවේ මේ මම කියනවා ආයෙත් ගුණ 10ක් එක දිගට කියනවා කියලා කියනවා ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාවේ මේ මම ඔය විදියට 10 10 කී කිය ශ්‍රාවකයාවේ මේ මම කියලා 10 පාරක් කියනවා එර 10ව 10ක් 100ක් එක මොහොතේ බුදු ගුණ 100ක් කියනවා මේ විවිධ ගුණ මේ මේ ආකාරයෙන් මේ මේ ගුණ තියනවා කියලා එහෙමයි සමන්ති ඒ ගුණ 100කින් එක අරගෙන සිහි කරන්න ගියොත් අපි සනරාමර සේනවල 100ක් කරන්න පුළුවන් එහෙමයි එච්චරට එක දවසක පැහැදිච්ච දැනගත්ත ගුණ ටික උපාලි කියනවා මේ බුදු ගුණ සිහි කරන්න අතීතේ ශ්‍රාවක ශ්‍රාවිකාව නැඹුරු වෙච්ච විදිය ගැන හිතනකොට අද අපි කොහෙද ඉන්නේ මොනවද කරන්න කියලා තේරෙනවා අපිට වැරදිලා තියෙනවා නම් තැනක් මේ ගුණ හිතන්න බැරි වෙච්ච එකමයි සමන්ති ඒ නිසා ඔබ අද මේ වෛශාක්‍ය උතුම් උන් පොහොයත් එක්ක මේ බුදු ගුණ සිහි කරන්න සනරාමර සේවනයේ වැඩි වෙලාවක් වෙන් කරගමු කියලා අදහසක් ඇති වෙච්ච එකට මම දැනගත්ත හැටියෙම ප්‍රශංසා කරේ හරිම වටිනවා සමන්ති කියලා අපිට වැරදිච්ච තැන තොතන නිසා අපි හැමෝම මේ ගුණ හිතන්න පුළුවන් තරම් පුරුදු වෙන්න ඕනේ කියලා හිතෙන නිසා අපේ බුදුරජාණන් වහන්සේගේ හිතල ඉවර කරන්න බැරි තරම් ගුණ තියෙන නිසා මේ හිතන්නෙත් මොනවද අර කටපාඩම් කරගෙන බුද්ධ පූජාව තියෙනකොට හදාගත්ත වාක්‍ය ටිකක් තියෙනවනේ එහෙමයි රහසින්වත් පවු නොකලසේක ඊට පස්සේ සියලු කෙලෙසුන්ගේ මිදුනසේක රාග ద్వේස මොහ දුරු කළසේක චතුරාරි සත්‍ය ගුරු උපදේශ නැතුව අවබෝධ කළසේක කියලා අර තියෙන කටපාඩම් කරගත්ත ටිකක් හරි ඔන්න ගුණ හිතනවා කියලා හිතනනම් බුදු පූජාව තියන්න ගිය වෙලාවට තමයි එතකොටත් ওই ටික කියවන ඔච්චරයි එහෙමයි මේ බුදු ගුණ හිතන්න මේ විදිහට සනරාමර සෙවණ වෙන් කරපු එක හරිම වටිනවා සමන්තේ එහෙමයි අපි හැමදෙරෝනේ කතා බහ කරන්න උවහන්සේගෙන් දැන කියලා ගන්න බොහෝ කාරණාවක් තිබෙනවා විරාමයක් ලබාගෙන ගැටලුවක් ඉදිරිපත් කරන්න අපි හැමදෙරෝනේ අපි හැමදෙරෝනේ අද දවසේදී විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ චරිතය තුළින් බොහෝ කාරණාවන් පිළිබඳව උවහන්සේගෙන් දැනගන්නට කැමති මේ වාසනාවන්ත පින්බර වෙසක් සතිය තුළදී අපි හැමදෙරෝනේ දැන් වර්තමාන සමාජය දිහා දැක්කහම අපේ බොහෝ දෙනා ළඟ තිබෙන මේ සංවේදීත්වය ගිලිහිලා ගිහිල්ලා දෝ කියලා හිතෙනවා අපේ හැමදෙරෝනේ බොහෝ වෙලාවට අපිට පහුගිය දවස්වල අහන්නට දකින්නට ලැබුණ පුංචි දරුවෝ මේ අය පැහැරගෙන යනවා ඒ කරන්නේ තරුණ වියේ ඉන්න අයමයි එතකොට ස්වාමියා බිරිඳට පහර දීලා ඝාතනය කරනවා හැබැයි විවාහ ජීවිතේට එළඹෙන්නේ ජීවිත කාලයම ඔබ මම රැක බලා ගන්නවා කියලා සංවේදීත්වය අපේ හැමදෙරෝනේ කොතනකටපත් වෙලා තියෙනවද මිනිසුන් ඇයි මේ විදිහට දරුණු තත්යකටපත් වෙලා තියෙන්නේ නමුත් බුද්ධ චරිතය තුළින් අපේ හැමදෙරෝනේ මේ අපි උගහා ගන්නට ඕනේ දැන කියා ගන්නට ඕනේ කොයි ආකාරෙන්ද සමන්ති සමාජයක ගුණධර්ම පිරිච්ච පිරිසක් බිහි වෙන්න සංවේදී හිතියන අය අනිවාර්යයෙන්ම ගොඩනගෙන්න ඕනේ එහෙමයි පුංචි දරුවන් ඉඳලා සංවේදිකම් පුරුදු වෙන්න ඕනේ සංවේදී නැති හිත මහා රෞද්‍රයි අපි දන්නවා සමහර ලාවට දරුවෙකුට අම්මා තාත්තා අවවාද කරනකොට සංවේදී දරුවා අඬනවා අතීතේ එහෙම අඬපු දරුවෝ සෑහෙන හිටියා දැන් හැබැයි එහෙම අඬන ළමයි අඩුයි දැන් ටිකක් ඒ වෙලාවට රවල රකුසු කරගෙන බලන ළමයි තමයි වැඩි එහෙමයි ඒ සංවේදීකම එන්නෙන් සමාජෙන් ඈත් වෙනවා මේ සංවේදී අය කලාවට හරි ආදරෙයි ස්වභාව ධර්මයට හරි ආදරෙයි සතා සිව්පාවට හරි ආදරෙයි මේ දේවල් තුල හැමතිස්සෙම පණ ඇති දේවල් වගේ පණ නැති දේ දිහා පව බලන්න පුදුම සංවේදිකමක් හැදෙනවා සමහර ලාවට අතීතයේ හැදිච්ච සංවේදීව ශාස්ත්‍රීය විදියට කියන සින්දු නෙමෙයි බයිලා සින්දු වගේ කියන එකක උනත් අතීතයේ ඇත්තෝ සමහර ලාට සංවේදී බව මුසු කළා එහෙමයි ඒ දැඩි කලබලකාරී සින්දුවක ගත්තා දැන් බලන්න සමහර වෙලාවට උඩරට කඳුකර සිරියා පරදන රූබර සිරියෝ බේ ආදි වශයෙන් ගන්නකොට එවැදි වචන ටික හරිද දන්නේ නැහැ දුන්හිඳ මනමාලි කියලා එහෙමයි ඒ දුන්හිඳ ඇල්ල සිරියාවන්ත මනමාලියක් කරගෙන අපේ ලක්මාතාව තුළ ඉන්න
ඒකෙදි කියනවා මේ අර මීදුම් පවා ඒ සලුවක් වගේනේ. එහෙමයි. ඒ වෙදී ඒ වචන එකින් එක මට ඒකේ වචන මතක නෑ. දන්නයි දන්නු මේ වචන හැම එකකම ගොඩනගලා තිබුණා. ඇයට ආදරය කරන අමුතුම සංවේදී කෙනෙක් ඇය දිහා මනමාලියක් විදිහට ඇයව මුළු මේ උඩරට කඳු කරේම සිරියාව සකසන විදිහට සංවේදීනේ. ඒ වෙදී පන නැතිදී කියන්නේ දිය ඇල්ලක් වගේ දෙයක් ගහක් වගේ දෙයක් මේ වගේ දේවල් පවා ආදරණීය මිනිස්සේ ලස්සන මිනිස්සේ කරලා වචන ලියනවා කියලා කියන්නේ පේනවා සමන්ති. ඒ සින්දු අර සාමාන්‍යයෙන් පාටියක මොකක් හරි ගගහ කියන්න හදපු සින්දු නටනට එහෙමයි මගුල් ගෙදරක හැම හැබැයි ඒවා තුල පව සංවේදී කතාවක් තියෙන්නේ. දැන් අද තියෙන්නේ හිමේව නෙමේ. අද සමහරලාට ශාස්ත්‍රීය වගේ හිතලා ලයාන්විතව කියන්න මොනවාරි හදනවා නම් ගීතයක් ඒවා තුල පොයි සංවේදී බව නැහැ. සමහර වෙලාවට අපි දැක්කා සත්‍ය සිද්ධිය සුරු කරගෙන උනත් අතීතේ කලමි කලාව මම පොඩ්ඩක් කලාවෙන් පටන් ගත්තේ කලාව තුලත් තියෙන සංවේදී බවක්. කලාවට ආදරය කරන්නේ සංවේදීය. හොඳට බැලුවොත් රාගාධිකය කලාව තුල වැඩි. මොකද කලාවට රාගියත් මුසු නිසා ඒ නිසාම දු මන් දන්නේ සමන්ති කලාවට සම්බන්ධ අයගෙන් නලු නිලියෝ ගායක ගායිකාවාදී කලාවට සම්බන්ධ අයගේ සමහරලාට රාගය නිසා ඇතිවෙන ප්‍රශ්නක් තියෙනවා. එහෙමයි. කසාද දික්කසාද වීම වගේත් ඒ රාග අධික වුණාට පස්සේ ප්‍රශ්න වැඩි වෙන්නත් හේතු වෙනවා කියනකොට අපිට හොඳම මේකට ගන්න තියෙන චරිතය තමයි ඔබ මතක් කළා වගේ බුදුරජාණන් වහන්සේ සංවේදී බව සීමාව තේරුම් අරගෙන සංවේදී බව රාගයට පෙරලලා ප්‍රශ්න ඇති කරගන්නේ නැතුව ඒ සංවේදී බවෙන් ලෝකයාට බොහෝ ඵල ලබා දුන්න උත්තමයන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ. එහෙමයි. මේ සංවේදී කියන එක ගත්තම අපි දන්නවා සමන්ති බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ජීවිත කාලය තුල ශ්‍රාවකයන් බොහෝ ඇසුරු කරනකොට විවිධ ශ්‍රාවකයන්ගේ විවිධ මානසිකත්ව විවිධාකාර අවශ්‍යතා උන්වහන්සේ දකිනවා. විනය පිටකේ බලනකොට පේනවා සමහර ස්වාමීන් වහන්සේ ලැබිලා බුදුරජාණන් වහන්සේ ළඟ කියන දේවල්, ඒ කියන්නේ මේක බුදුරජාණන්සට ගිහිලා කියන්න තරම් දෙයක්ද කියලා හිතෙනවා. සමහරලාට දොරේ ලොක් එක කැඩුණාත් ගිහිලා කියනවා බුදුරජාණන් වහන්සේට. ස්වාමීනි, මේ ලොක් එක දාන්න බෑ, ඒකට වෙන විදියක ලොක් එකක් නැද්ද කියලා තියෙනවා විනය පිටකේ. මෙහෙම මෙහෙමව තියෙනවා කියලා අහලා නැතුව ඇතිනේ. එහෙමයි. ඒ කියන්නේ දොරේ අගුල හයි කරන්න ඕන විදිය, ඊට පස්සේ දොර ගැලවෙනකොට දොර කොහොමද හයි කරගන්නේ, ජනේලේ තියන්න ඕන විදිය, මේ අමුතු කතන්දර. සමහරලාට ඇඳ තියන්න ඕන විදිය, මේ විවිධාකාර ප්‍රශ්න බුදුරජාණන් වහන්සේට යොමු කරන සමහර ස්වාමීන් වහන්සේලා. එතකොට ඒවා බියසදී උන්වහන්සේ තුල තිබුණා ඒ ශ්‍රාවකයන්ට මේ මම චතුරාර්ය සත්‍ය කියා දෙන්න ආවේ ඔය පොඩි පොඩි ඒවා කතා කරන්න මගෙත් එක්ක සම්බන්ධ වෙන්න එපා කියලා. ඒවට අවවාද අනුශාසන නොදී ඉන්න පුළුවන්. නමුත් උන්වහන්සේ චූටි දෙයට පවසමන්ති අවවාද දෙනවා. එතකොට මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රාවකයා සමාජය තුල සමහරලාවට අර හිතන්නේ නැති හරීම සංවේදී පනෝප ශික්ෂාපද ගත්තොත් හිතන්න ඔබ කැලෑවල වල ඉන්න ස්වාමීන් වහන්සේලාට පැන් ටිකක් වළඳන්න උනාට පස්සේ උන්වහන්සේලා ඒ පැන් ටික ගන්න පොකුණකින් හරි ඇලකින් ගඟකින් ඒ ගන්නකොට උන්වහන්සේලාට ඒ ටික පෙරා ගන්න බව පෙරහංකඩයක් පාවිච්චි කරන්න බුදුරජාණන් වහන්සේ අනුදැනව දාලා. එහෙමයි. දැන් ඔය අටපිරිකර කියලා අපි කතා කරනකොට මේකේ පෙරහංකඩෙත් තියෙනවා. එහෙමයි. ඒතර බලන්න මිනිස්සෙකුගේ අවශ්‍යතා හැටියට තියෙන දේවල් බොහෝ තියෙනවනේ. භික්ෂුවකට ඒ අවශ්‍යම ටික, කියන්නේ යැපෙන්න මේ ටික හොඳටම ප්‍රමාණවත් මේ ටිකෙන් ඉන්න පුළුවන් ය කියලා වෙන් වෙන්නේ කාරණාට පිරිකරට. ඒ අටට පෙරහංකඩයක් තියෙන්නේ දෙපැත්තකින් බලලා. එක පැත්තකින් ඒ සත්තුන්ට හානියක් නොවෙන එක, අනිත් පැත්තෙන් ඒ පැන්වලදන ස්වාමීන් වහන්සේලාට පහසුවක් වෙන්න, උන්වහන්සේලා ආසනීප ආදියට යම් ආකාරයක දෙයක් ඇතුල් නොවෙන්න පෙරලා ගන්න පෙරහංකඩේ. සමහර වෙලාවට උණු වතුර ටිකක් බිමට හලනකොට උනත් ඇල් වතුර ටිකක් හලන තැනක හැලෙන තැනකට උණු වතුර ටික දාන්න සංගයා සංවේදී වෙනවා සමන්ති. ඒ කියන්නේ අපි හිතමු කරාමයක් ළඟ අපි උණු වතුර ටිකක් හලන කෝප්පයකට හරි දාපු උණු වතුර ටික අපි පුරුදු වෙලා තියෙනවා කරාමේ ඇරලා අර උණු වතුර ටික හලන්න. නිකන් හලන්නේ නැහැ. ඒ තරමටම සංවේදී බවක් තියෙනවා මේ උණු වතුර ටික ගලාගෙන යනකොට අහිංසක සතෙකුට මොකක් වෙයිද කියලා. සමහර වෙලාවට මේ ශ්‍රාවකයෝ දානි වැළඳුවට පස්සේ කුසගිනි ඉන්න සතෙක් ගැන කොච්චර සංවේදී වෙනවද කියනවා නම් බුදුරජාණන් වහන්සේ පවා
උන්වහන්සේගේ දේශනාවල මතක් කරන ක්‍රමයක් ඉඳුල් වතුර ටික දැන් අපි කවදාකවත් ඉඳුල් වතුර ටික තුලදී සංවේදී බවක් ඇති කරගන්නේ නැහැ සාමාන්‍ය ලෝකයා ඉඳුල් වතුර ටික ඔහේ හොදලා ඒ වාජනිය අස් කරලා වීසි කරලා දානවා එහෙමයි හැබැයි බුදුරජාණන් වහන්සේ සමන්ති අපිට පනවනවා මෙතෙන්දි සිහි කරන්න කියලා කුසලයක් වැඩෙන්න අරමුණක් විදිහට ඉඳුල් වතුර ටික වීසි කරද්දි හිතන්නලු කුසගින් ඉන්න සතෙකුට ඒකත් ආහාරයක් වේවා කියලා දැන් මේ අපි අහලා තින වචන හැබැයි මේ තුල නැද්ද අපූර්ව සංවේදී බවක් ඒ කියන්නේ හුස්සගින් ඉන්න සතෙකුට ඔය ඉඳුල් වතුර ටික අනිවාර්යයෙන්ම ආහාරයක් වෙන අවස්ථාව එන්න පුළුවන් එතකොට ඒක ගත්තත් එකයි නැතත් එකයි මේ ශ්‍රාවකයා සමන්තය එතෙන්දි සංවේදී වෙනවා ඒ සතාට ඒක ආහාරයක් වේවා කියලා හිතන්න එතනත් පැති දෙකක් සතාටත් උපකාරය ලැබෙනවා ඒක සිහි කරන ශ්‍රාවකයාට පිනක් රැස් වෙනවා කුසලයක් රැස් වෙනවා එහෙමයි ඒ කුසලේ ඒ පිනේ ශ්‍රාවකයාට සැප ලබා දෙනවා බුදුරජාණන්සේ ආන්ගේ විදියට කුසගින් ඉන්න සතෙක් ගැන පව සංවේදී වෙච්ච අවස්ථාව වගේම කුසගින්නේ පිපාසයෙන් ඉන්න ඇඳුම්ක් නැතුව දුක් විඳින ප්‍රේතයෝ ගැනත් උන්වහන්සේ සංවේදී වෙනවා සමන්ති ඒ කියන්නේ එක ලෝකයකට විතරක් සංවේදී නොවි උන්වහන්සේ සියලු සත්‍යයන් ගැන සංවේදී වෙච්ච හැටි අපිට මේ තේරෙන්නේ ප්‍රේතයන්ට පින් අනුමෝදන් වෙන්න අවශ්‍ය ලෝක හැටියට පරදත්ත උපජීවින වගේ මේ ප්‍රේතයෝ පිනෙන් යැපෙන්නේ කියන එක උන්වහන්සේ අපිට කියා නොදෙන්න අපි දන්නේ නැහැ ඒ නිසා ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතා හුන්තු ඥාතියෝ කියලා ප්‍රේතාත්මේ ප්‍රේතයන්ට පින් දෙන්න උන්වහන්සේ පෙන්වනවා එතකොට සමන්ති සාමාන්‍ය ප්‍රේත භූත ආත්මවලට පිසාචයන් මේවට සංවේදී වෙන්නේ නැහැ මිනිස්සු එහෙමයි ඒවා අද්දට උනත් බෝතල් වල දාලා හිර කරලා මුහුදට වීසි කරන වැඩපිළිවෙලක් ලෝකේ හැදිලා තියෙනවා ඒ අමනුෂ්‍යයට පව තවත් පීඩනයක තවත් හිර කිරීමකට ලක් කරනවා. එහෙමයි. නමුත් බුදුරජාණන් වහන්සේ ප්‍රේතය ගැන වුණත් දන්න හොඳටම මොකක් හරි මේ විකාර වැඩක් කරලා මනුස්ස ලෝකේ හැරි ඉන්නකොට අකුසල් කරලා ඔතෙන්ට ගියේ. ගියා නම් දැන් ඉතින් ගියේ එක කරගන්න එක ඇත්ත කියලා අතෑරියේ නැහැ. අනේ පව් එයා ඒ ප්‍රේතයට පින් ඕනේ දෙන්න පින් කියලා කියනවා. මම මේක එක උදාහරණයක් කියන්න වෙච්ච සිද්ධිය උත්තර මාතා කියලා ප්‍රේතියක්. එහෙමයි. ඒ ගංගක් කයිනක භවනා කරගෙන හිටිය රේවත කියලා ස්වාමීන් වහන්සේ නම උන්වහන්සේ ළඟට ඇවිල්ලා මේ පෙරේති කියනවා අනේ ස්වාමිනී මට පැන් ටිකක් ඕනේ කිව්වා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කියනවා ඉතින් ඔය තියෙන ගඟේ උණුතරම් වතුර මගෙන් ඉල්ලන්නේ මොකට තරම් බොන්න කිව්වා. නෑ ස්වාමිනී මම අවුරුදු 50කට වැඩි කාලයක් කියනවා මේ හැම තැනම ඇවිද ඇවිද වතුර තියෙන තැන්වල මම වතුර බොන්න. ඒ වුණාට ස්වාමිනී ඇවිල්ලා ඒ ගඟට ඇලට දොලට කොතනක හරි වතුර තියෙන තැනකට මට අත තියන්න කලින් හොඳට වතුර පේනවා. හැබැයි ස්වාමීනි මම අත තිබ්බ ගමන් ඔක්කොම ලේ වෙලා මට පේන්නේ කිව්වා. ඉතින් එතකොට මේ මම බීලා බලනවා. පෙනුනට වතුර වෙන්නත් පුළුවන් කියලා බොනවයි කියනවා. බොනකොට තනිකර ලේ බොනවා හා සමානයි. ලේ රසය විතරයි මගේ ජීවිත කාලෙම ලැබිලා තියෙන්නේ කියනවා. කවදාකවත් ලේන් තොර දෙයක් මට බොන්න ලැබිලා නැහැ කියනවා. ඒ කියන්නේ මොන දේ හම්බුණත් ලේ වෙනවා. ඒ ස්වාමීන් වහන්සේ අහනවා එච්චර කර්ම විපාකයක් ඔබ විඳින්න ඔබ මොකද කරේ කියලා. කියන ස්වාමිනී මම මනුස්ස ලෝකෙ ඉන්නකොට මට පුතෙක් හිටියා තරුණ ඒ පුතා ගෙනම උත්තර මෙයා ඒ තරුණ කාලේ කරපු දේවල් මට ඇල්ලුවේ නෑ පුතා හැම තිස්සෙම ස්වාමින්වහන්සේලා ඇසුරු කරනවා ස්වාමින්වහන්සේලාට දන් පෑන් ගිලන් පස සිවුරු මේ වගේ දේවල් පූජා කරන එකමයි වැඩි එහෙමයි අදටත් ඉන්නවා හැම තරුණ දරුවෝ සමන්ති හොය හොයා ගිහිල්ලා ස්වාමින්වහන්සේලාට උපස්ථාන කරනවා හරිම සංවේදී ළමයි ඒතර දැන් මේ උත්තර කියන දරුවත් හරි සංවේදී හැබැයි අම්මා ළඟ ඒ සංවේදිකම තිබුණේ නෑ අම්මා හැමතිස්සෙම බයිනවලු නිකන් සල්ලි නාස්ති කරනවා තමුන් ඔය පිම්පින් කියලා කරන දේවල් තමුන්ට ලේ වෙලා ලැබෙන්න ඕනි කියලා අම්මා හැමතිස්සෙම ශාප කරනවා ඒ සංවේදී හිතක් නැති කෙනා ඒ වබියස ශාප කරද්දී අන්තිමට ඒ ශාපෙ පෙරලිලා එන්නේ යාටමයි දැන් මේ අම්මා අර පුතා හොඳට සුගතියදි මේ අම්මා ඔන්න ප්‍රේතාත්මක උපදිනවා දැන් මොකෝ වෙලා තියෙන්නේ අම්මට ලේ වෙලා උපදිලා වතුර ටිකක්වත් බී ගන්න විදියක් නැහැ වතුර ටිකක් තනි කරල්ලේ දැන් පැහැදිලිව මේ අකුසලයක් කරලා ගිය පවිටු කෙනෙන්නේ මෙතන පවිටු කතා කිය සංඝයාට ගරහා කර කර බුදුරජාණන්සට ගරහා කර කර පිනට ගරහා කර කර හිටපු කෙනෙක් දැන් මේ ප්‍රේතාත්මය කියලා මේ දුක් විඳින්නේ අන්තිමට එයා ඇවිල්ලා ආයි බැගෑපත් වෙන පිනම ඉල්ල ඉල්ල සමන්ති එතකොට ඒ වෙලාවේදී සංඝයා සංවේදී බලන්න බුදුරජාණන් වහන්සේ සංවේදී එතෙන්දි පින් දීලා අර ප්‍රේතියට පින් අනුමෝදන් කරන අර ස්වාමීන් වහන්සේ අන බලන්න සංවේදී නැති කෙනා දුගතියට ගිහිල්ලා ආයි බැගෑපත්ව එන තැනදී සංවේදී මේ උත්තමයන්ගෙම තමයි පිහිට. අදටත් ලෝකේ අපි ඉදම් මේ ඥාතිනම් හෝතු කියලා තාමත් අවුරුදු 2000 ගණනක් ගිහිල්ලා මේ පින් අනුමෝදන් කරනවානේ.
එතකොට සමන්ති මේ වගේ සිදුවීම් අපිට බුද්ධ දේශනාව තුළ විමසලා බලනකොට බොහෝ තියෙනවා. අපේ හාමුදුරුවන්ට සමා වෙන්න පුංචි විරාමයක් ලබාගෙන ඒ පිළිබඳව දැනගන්නට කැමැතියි. අපේ හාමුදුරුවනේ නැවත වතාවක් සිරස් FM සනරාම රසවලින් අද දවසේදී කතා බහ කරන්නට සූදානම්. බුද්ධ චරිතය ඔස්සේ අපේ ජීවිතයටත් ගන්නට පුළුවන් ඉතාමත්ම වටිනා උතුම් ආදර්ශයන් පිළිබඳවයි ඔබ වහන්සේගෙන් දැනගන්නට කැමැති. මට මතක් වෙනවා නාගයන්ට සංවේදී වෙච්ච තැනක් බුදුරජාණන් වහන්සේ. ඒක අදටත් ඒ සංවේදී බව ක්‍රියාත්මකයි සමන්ති. උන්වහන්සේ පනවලා තිනවා සංගයාට ඒ නාගයාගේ වචනෙට බුදුරජාණන් වහන්සේ සංවේදී වෙච්ච විදිය. සමන්ති, මේ නාගයා ඔය අපි දකින මේ තිරිසන් නාග නෙමෙයි. එහෙමයි. මේ ඇවිල්ලා අසුර නාග ස්වභාවයේ නාගෙක්. මහා සාගරයේ ඇසුරු කරන් ඉන්නෝනේ ඉර්ධිමත් නාගයෝ. එහෙමයි. දැන් එතකොට මේ නාගයාට ඉර්ධි තියෙන නිසා මේ නාගයා මිනිස් වෙස්යක් මවාගෙන ඇවිල්ලා මහාන වෙනවා. මොකද නාගයාට ස්වාමීන් වහන්සේලා දකිනකොට මහාන වෙන්න ආසාවක් ආවා. එතකොට මහානුණාට පස්සේ මේ ස්වාමීන් වහන්සේ හැමදාම සංඝයායකයකට වළඳන්නේ නැහැ. කුටියට දාන ටික අරන් ගිහිල්ලා තනියම තමයි වළඳන්නේ. දැන් මේක සංඝයායකට පොඩි අමුත්තක් වුණා. කවදාකවත් ඉන්නකවට ඉන්නේ නැහැ. එහෙමයි. ඊට පස්සේ දවසක් ස්වාමීන් වහන්සේ නම අර නාගහාමුදුරෝ කුටියට ගිහිල්ලා වළඳනකොට හොරෙන් ගිහිල්ලා කවුලුවකින් ඉවිල බලනවා. එහෙම වැඩ සංඝයාත්ින් වෙන්නේ නැහැ සාමාන්‍යයෙන්. ඔව්, දැන් මේක ප්‍රශ්නයක් නේ ඇයි දැන් මේ කියලා. එහෙමයි. ඊට පස්සේ හොරෙන් බැලුවා. බලනකොට දකින්නවා භික්ෂු වෙස්සේ නෑ, තනිකර නාග වෙස්සකින් අර දානෙ ටික අරගන්නවා. එතකොට මේ ස්වාමීන් වහන්සේ බය වෙලා කෑ ගහනවා. අන්තිමට සංඝයා බුදුරජාණන් වහන්සේට ගිහින් මතක් කරනවා උන්වහන්සේ එන්න කියන්නේ කියනවා නාගයාට. නාගයා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා කතා කරනකොට අහනවා ඇයි මෙහෙම එකක් කරේ කියනවා. අනේ ස්වාමීනි, අපිටත් මහාන වෙන්න හරි කැමතියි කියනවා. ඒ වුණාට පැවිද්දට අවසරයක් මිනිස් ලෝකෙන් එහා කිසිම ලෝකයකට ලැබෙන්නේ නැහැ කියනවා. ඒක සාමාන්‍ය සමන්ති හැම බුද්ධ ශාසනයකම ස්වභාවේ. බුදුරජාණන් වහන්සේලා පහළ වෙච්ච ලෝකේ මිනිස් ලෝකේ නිසා මිනිස් ලෝකයේ අයට විතරයි මේ මහානකමට අවස්ථාව තියෙන්නේ. එතැන් මේක ඇත්තටම පැවැත්මක් නැති විනාශ වෙන වැඩපිළිවෙලක් වෙනවා. බොහෝ දෙනාට පීඩා සහිත වෙන්න පුළුවන්. ඒ නිසාම තමයි උන්වහන්සේලා ඒ තීරණයට අවස්ථාවක් දෙන්නේ නැත්තේ. එහෙම අවස්ථාවක් දෙන්න බෑ කිව්වා ඔය ලෝකේ ඉඳලා මහාන වෙන්න. එතකොට කියනවා අඬන්න ගත්තයි නාගයා. නාගයා අඬාන්න කියනවා අනේ ස්වාමීනි, අපිත් ආසයි මහාන වෙන එකට. දැන් අපිට එහෙම අවස්ථාවක් ඔබ වහන්සේ අපිට ගැළපෙන්නේ නැහැ කියන එක නම් මතක් කරන්නේ ස්වාමීනි, අපි වෙනුවෙන් මෙන්න මේ ඉල්ලීමවත් පුළුවන් නම් කරන්න කියනවා. අපිට ස්වාමීනි මහාන වෙන ස්වාමීන් වහන්සේලා සඳහා නම දෙනකොට අපේ නම පුළුවන් නම් දෙන්න කිව්වා. එහෙමයි. නාගයාගේ නම නාග කියලා. ඒතර සමන්ති බුදුරජාණන්සේක පිළිගත්ත සංවේදීව උන්වහන්සේ සංඝයාට කියනවා මහණෙනි, අද ඉඳලා උපසම්පදා වෙන හැම භික්ෂුවකටම නම මොකද්ද කියලා ගුරු ස්වාමීන් වහන්සේලා අහනකොට ඒ උපසම්පදා අපේක්ෂක ගෝල ස්වාමීන් වහන්සේ අනිවාර්යෙන් තමන්ගේ ගුරු ස්වාමීන් වහන්සේට කියන්න ඕනේ ස්වාමීනි මගේ නම නාග කියලා බුදුරජාණන්සේ පැනෙව්වා. එහෙමයි. මේක අවශ්‍ය වැඩක් නෙමෙයි. මේ අර නාගයට සංවේදී වුණා උන්වහන්සේ. එතකොට නාගයාකින් සතුටු වෙනවා. සංඝයාට හරි ඒ නම පාවිච්චි කරනවා දැකලා. අදටත් සමන්ති උපසම්පදා වෙනකොට අපි හැම ස්වාමීන් වහන්සේ නමම වර්තමානයේ කොයි නම ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ ගත්තා උපසම්පදා සීමා මාලකයේදී ගුරු ස්වාමීන් වහන්සේලා අහනවානේ ඔය නමගේ නම මොකද්ද කියලා. ඒ අහනකොට අපි හැමෝම කියන්නේ ස්වාමීනි මගේ නම නාග කියලා. එනිසා උපසම්පදා අපේක්ෂකයෝ නාගයන් හැටියට සලකගෙන දැන් ඔය සියම් නිකායේ කෝට්ටි පාර්ශවයේ උපසම්පදාවට සංඝයා පිටත් වෙන කලින් නවතින්නේ කෝට්ටි නාග විහාරේ. එහෙමයි. නාගයෝ ටික නවතින තැනින්ද තමයි පන්සලට නාග විහාර කියලා නම දාලා තියෙන්නේ. එහෙමයි. ඒ අර බුදුරජාණන්සේගේ සංවේදී තීරණයක් නිසා. එහෙම තීරණ බොහෝ තියෙනවා සමන්ති. උන්වහන්සේ ගන්න තීරණ දැඩි වගේ හිතෙන්න පුළුවන්. හැබැයි ඔය පිටිපස්සේ තිබිලා තියෙන සංවේදී ලක්ෂණ. දැන් බලන්න අර පැවිද්ද ඉල්ලගෙන මෙහෙනි සස්නට උත්සාහ කරනකොට මහා ප්‍රජාපතියත් එක්ක යසෝදරා ඇතුළු මේ ඔක්කොම මෙහෙනිවරු වෙන්න උත්සාහ කරමින් සාක්‍ය කුමාරිකාව. එහෙමයි. බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වල අවස්ථාව නොදීම හිටියනේ. කෙනෙකුට හිතෙන්නේ සංවේදී නෑ වගේ. නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේ තෙන්දි කියනවා ස්වාමීනි මේ ඔබ වහන්සේට කොච්චර උදව් කළාද මේ අම්මා ඔබ වහන්සේගේ සුළුමව. ඇයි ස්වාමීනි ඇයගේ මේ වචනෙට කන් නොදෙන්නේ කියලා අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළේ ආනන්ද මේ ශාසනය අවුරුදු 1000ක් පවතිනවා නම් ඒ ඇත්ත මහණුණාට පස්සේ අවුරුදු 500කට මේක අඩු වෙනවා. මේක බුදුරජාණන් වහන්සේ අර සාමාන්‍යයෙන් දේශපාලකයෝ ක්‍රියා කරනා වගේ තමන්ගේ අයට තැන දීලා එහෙම කරගන්න උන්වහන්සේට අවශ්‍යතාවයක් ආව නම් සමන්ති එනං අනේ මගේ සුළු අම්මනේ කියලා ඔන්නෙ මහණ කරනවා. එහෙම තීරණ ගත්තේ නැහැ. හැමතිස්සෙම ශාසනයේ පැවැත්ම ගැන උන්වහන්සේ හිතුවා.
ඒ සංවේදී විදිහට නෑ කියලා හිතනත් පවා සංවේදී යටින් බලනකොට කරුණු තියෙන කියලා හිතන තැනුත් බොහෝ තියෙනවා. ඔබ හිතන්න එක සිද්ධියක් වෙනවා ඒ ගොවියෙක්මයි ඒ ගොවියාගේ කුඹුර ගඟ පිටාර ගල්ලා විනාශ වෙන බව දකිනවා. එහෙමයි. ඒක නවත්තන්න විදිහක් නෑ සමන්ති. ඒක කර්මානුරූපව එයාට විපාකත් විඳින්න තියෙන එක. මේ පිටාර ගන්න බව දැක්නවා. දැන් අදටත් ඔයගේ අපරාධ සිද්ධ වෙනවනේ. කියන්නේ ස්වභාව ධර්මෙම ගම් වතුර ගලනවා, සුනාමි එනවා, කොටිම්ම කුණු කඳුනා යනවා, පස් කඳුනා යනවා. විවිධ දේවල් වලින් මිනිසුන්ගේ දේවල් අහිමි වෙනවා. සමන්ති මේ වගේ අහිමි වෙච්ච අහිමි වීමක් සිද්ධ වෙන බව දැක දැක බුදුරජාණන් වහන්සේ ගොවියගේ කුඹුරම එක රාත්‍රියක වැස්සකින් ගඟ පිටාර ගල්ල මුළු කුඹුරම විනාශ වෙන බව දැකලා, ඒ කියන්නේ අස්වැන්න ගන්න ඔන්න මෙන්න තියෙදි කුඹුර විනාශ වෙන බව දැකලා බුදුරජාණන් වහන්සේ තේරුම් ගන්නවා ඒ වෙලාව කුඹුර විනාශ වෙන එකම බොහොම වටිනවා ඒ ගොවියට. ඇයි හේතුව ඒ කුඹුර විනාශ වීම නිසාම දැන් ගොඹුරක් කියන එක සමන්තේ ජීවිතේ සසරටම බලපාන මහ ලොකු සාධකයක් නෙමෙයිනේ. ඒ ඒ කාලෙට පොඩි අර අස්වැන්නෙන් සැනසීමක් ගන්න එච්චරයි. නමුත් මේ කුඹුර විනාශ වෙනකොට මෙයාට ඒ වෙලාවේ සුදුසු විදියට හිත මෝරලා ධර්මයේ දුන්නොත් මෙයා මාර්ගඵල ලබනවා. අර කුඹුර විනාශෙත් එක්ක ඒ මගඵල ලබන බව දකිනවා. හැබැයි උන්වහන්සේ තීරුම් ගන්නවා මෙයාගේ ස්වභාවය තමයි මම එකවරම ඒ වෙලාවේ ගිහිල්ලා ධර්මයේ කියන්න ගියොත් එහෙම එයා ඒ ධර්මෙ පිළිගන්නේ නැහැ. එහෙමයි. මෙයා ධර්මෙ පිළිගන්න නම් මං එයාට යාළුවෙක් වෙන්න ඕනේ. කාලයක් තිස්සේ එයා මාව ඇසුරු කරපු කෙනෙක් වෙන්න ඕනේ. බුදුරජාණන්සේ කල්ැතුව මේක දකිනවා. සමන්ති කුඹුර කරන්න පටන් ගන්න කාලේ ඉඳලම උන්වහන්සේ නියර හරහා වඩිනවා. වඩනකොට කතා බහ කරන් යනවා. හැමදාම අර ගොවිය එක්ක. මාස කීපයක් තිස්සේ මේ වැඩේ කරනවා සමන්ති. හැම තිස්සෙම අහනවා ආද මොකද කරන්නේ කී කී අහනවා. ඉතින් අරයත් කියනවා අද මේ මේ වැඩ ටික කරනවා කී කී දවස් ගාණ කරන වැඩ ටික කියනවා. දැන් අර ගොවියට හිතට හරි සතුටුයි මට හොඳ යාළුවෙක් හම්බුන හැමදාම කතා කරගෙන යනවා මාත් එක්ක හරි ලස්සන කෙනෙක් කියලා. එහෙම ලොකු අවබෝධිකුත් නැහැ. අච්චරයි දැන් යාළුකමක් තියෙන්නේ. ඊට පස්සේ නෝනටත් ගිහිල්ලා කියනවා මේ පාර අස්වැන්න ගත්තම යාටත් කොටසක් දෙන්න ඕනේ මේ හොඳ යාළුවෙක් මේ හැමතිස්සෙම ඇවිල්ලා කරුණු කතා කරලා යනවා කියලා. මාස ගාණ තිස්සේ සැලසුම් කරලා සමන්ති මේ වැඩේ සිද්ධ වෙන්නේ. හරියටම අර රාත්‍රියෙන් මහා වැස්සක් දවසම කියන්නේ මුළු රෑම වැහැලා 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 ගඟ පිට අර ගැලුවා. මෙයාගේ සිහි කල්පනාව නැති වෙන ගාන්ටම මෙයාගේ හිත කඩා වැටුණා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මෙයාට කාම ආශාදී ආදීන විනිස්සරණ හරි ලස්සනට කියලා සුත්තනිපාති කාම සූත්‍රෙ මේ. ඒ කාම සූත්‍රය කියලා දුන්නට පස්සේ සමන්ති මෙයා අවබෝධ කරනවා. කියන්නේ මාර්ගඵල ලබනවා. ඒ කියන්නේ කුඹුරක් විනාශ වුණා වගේ නෙමෙයි මේ සසරටම මෙයාට මාර්ගඵලයක් ලැබෙන එක. කෙනෙක් ඕගිත හිතන්න පුළුවන් උන්වහන්සේට ওই විනාශ වෙන එක නවත්තන්න තිබුණේ නැද්ද කලින් කියන්න තිබ්බනේ ගොවියට. කලින් කියන්න ගියා නම් මේ මාර්ගඵලය ලැබෙන පුණ්‍යවන්ත වටින අවස්ථාව මගේ ඇරෙනවා. සමන්ති මේ වගේ සිදුවීම් අපේ බුදුරජාණන් වහන්සේ කරපු තැන් සත්තුන්ට මිනිස්සුන්ට දෙවියන්ට බ්‍රහ්මයන්ට අප්‍රමාණයි. එහෙමයි අපේ හැමදෙරෝනේ කතා බහ කරන්න උවහන්සේගෙන් දැන කියාගන්න බොහෝ කාරණාවක් තිබෙනවා. විරාමයක් ලබාගෙන ගැටලුවක් ඉදිරිපත් කරන්නම් අපේ හැමදෙරෝනේ. අපේ හැමදෙරෝනේ පහුගිය පැය පුරාම උවහන්සේ සඳහන් කළා අප බුදුරජාණන් වහන්සේගේ මේ සංවේදී ගුණය පිළිබඳව. එතකොට අපේ හැමදෙරෝනේ දැනගන්නට කැමති බුදුරජාණන් වහන්සේ අපි දන්නවා උන්වහන්සේ රහසින්මත් පව කරන්නේ නැහැ. එතකොට කිසිම කෙනෙක්ගේ හිත රිද්දන්නේ නැහැ. නමුත් අපේ හැමදෙරෝනේ අපි අහලා තියෙනවා බුදුරජාණන් වහන්සේ පවා දඬුවම් ලබා දුන්නා කියලා. මේ දඬුවම් මොන වගේ දඬුවම්ද අපේ හැමදෙරෝනේ? සමන්ති අපිට මේ සංවේදී හිතක් තියෙන කුසලයේ තුලම හිතේ මෙච්ච නික්ලේසි උත්තමයේ කෙරෙට බුදුරජාණන් වහන්සේ මහා පිරිසක් පාලනය කරේ කොහොමද කියලා හිතනකොට උන්වහන්සේගේ දඬුවම් ගැන හිතන එක වටිනවා. එහෙමයි. මොකද මේ පාලකයෙකුට දඬුවමින් තොරව ඇතැම් අයව හික්මවන්න බෑ. ඒක බුදුරජාණන් වහන්සේටත් එහෙමයි. ඒ නිසා සමන්ති බුදුරජාණන් වහන්සේට දඬුවම් දෙන්න වෙච්ච අය බොහෝ ඉන්නවා. අපිට සමහරලාවට මේ ඔය කරුණ ගැන විමසනකොට තේරෙනවා උන්වහන්සේගේ ඒ චෝදනා කිරීම, ගරහා කිරීම සමහර වෙලාවට ප්‍රයෝජනෙට අරගෙන උන්වහන්සේව වාදවලින් මේ වටන්න නිගණ්ණාත පුත්තපෝ උත්සාහ කරා. එහෙමයි. මොකද මේ අබේරාජ කුමාරයා කියලා රජකුමාරයෙක් හිටියා සමන්ති. මේ අබේරාජ කුමාරයා බිම්බිසාර රජතුමාගේ දරුවෙක්. මෙයා නිගණ්ණාත පුත්තට තම පැහැදිලා හිටියේ. අජාසත්ත විතරන්නේ මේ අබේරාජ කුමාරයාත්. අජාසත්ත බුදුරජාණන්සට වෛර කළා. එතකොට මේ අබේරාජ කුමාරයා මෙතෙන්දී නිගණ්ණාත පුත්තත් එක්ක සාකච්ඡා කරලා ප්ලෑන් එකක් හදනවා.
බුදුරජාණන් වහන්සේව හිර කරන්න උන්වහන්සේව පරද්දන්න කියලා මොකද්ද සැලැස්ම ගිහිල්ලා අහන්න කිව්ව මේ අබේරාජ කුමාරයාට බුදුරජාණන් වහන්සේකින් මේ නිගණ්ණාත පුතු ගන්නන්නේ ඔබ වහන්සේ අනුන්ගේ හිතරි දෙන කතා කියනවද කියලා එහෙමයි එතකොට ඔව් කිව්වොත් එහෙම තනිකර ඒ වට්ටලම දාන්නකෝ දොස් කියලා ආපු හිතරි දෙන කතා කියනද අනුන්ගේ සාමාන්‍ය ගොඩේ ගිහියෝ වගේනේ කියලා චෝදනා කරන්න කිව්වා ගිහියොත් ඔහොමනේ අනුන්ගේ හිතරි දෙනවා කියන ඔබ වහන්සේත් එහෙමද එහෙනම් කිසි වෙනසක් නැහනේ වැඩක් නැහනේ කියලා චෝදනා කරන්න කිව්වා නෑ කිව්වොත් එහෙම තොර කෙලින් මහන්න එහෙනම් අර දේවදත්තර හිම කියන්නේ අසත් පුරුෂෙක් නිරේ යනවා මෙහෙමයි හිස් පුරුෂෙක්ගක කියන්න කිව්වා ඒවට දේවදත්තගේ හිතරි දෙනවනේ ඔන්නම් දේවදත්තගෙන් අහලා බලන්න හිතරි දෙන්නේ නැද්ද කියලා කියලා ඒ පැත්තෙන් කියන්නකෝ නෑ කිව්වොත් එහෙම එතකොට ඔප්පු වෙනවා කියලා තියනවා කියලා එහෙම කිව්වත් හිර වෙනවායි කිව්වා දැන් එතකොට මේ ප්‍රශ්නෙට ඔව් කිව්වත් හිර වෙනවා නෑ කිව්වත් හිර වෙනවායි කියලා ගිහලා අහන්න කිව්වා එතකොට අබේරාජ කුමාරය චන්ඩියා වගේ ඇවිල්ලා දැන් අහනවා බුදුරජාණන් වහන්සේ වෙලාවේ උත්තරේ දෙන්නේ හරීම අපූර්ව විදිහකට අබේරාජ කුමාරයාට චූටි දරුවෙක් හිටියා සමන්තේ එහෙමයි අත දරුවෙක් මේ පුංචි දරුවව තොඩාගෙන තමයි වෙලාවේ ආවේ බුදුරජාණන් වහන්සේ අහනවා ඔය දරුවාගේ උගුරේ මොකක් හරි කටුවක් හිර වුණොත් ඒ කටුව ගන්න අත දාලා මිසක් බැරි නම් අත දාලා ඒ කටුව ගලවන්න යනකොට ලේ පෙරුණත් කටුව ගලවනවාද නැත්නම් අනේ ලේ පෙරනෝනේ තුවාල වේනි දරුවට කියලා ඔන්න ඔහේ කටුව තීච්ච දෙනින් කියලා කටුව තියෙන්න අරනවාද කියලා ස්වාමිනී ඒ කටුව තිබුණොත් ඒක හානිය ඒක ගලවනකොට ලේ ටිකක් ගියා කියලා තුවාලුණා කියලා ඒක ඒ දරුවට කිසිම හානියක් වෙන්නේ නැහැ දරුවා හිතරිදී කටුව ගලවනකොට රිදුනා කියලා නමුත් වැඩිහිටියෙක් කරේට මම දන්නවා ඒ කටුව තියෙන එකයි හානිය ඒ නිසා ස්වාමීනි මම අනිවාර්යයෙන්ම දරුවට රිදුනත් කටුව ගලවනවායි කිව්වා. එතකොට ඒ දරුවට රිදුනත් කටුව ගලවන එක දරුවට හිතසෝ පිනිස කරන දෙයක්ද අහිත පිනිස කරන දෙයක්ද කියලා අහනවා. ස්වාමීනි ඒක හිතසෝ පිනිස කරන දෙයක්නේ කියනවා. බුදුරජාණන්සේ වදාලා මගේ ළඟ හික්මෙන මේ ශ්‍රාවකයන් මට දරුවෝ වගේ. ඒ අයට කටුවක් ඇනිලා වගේ ඒ අයටින් වරදක් සිද්ධ වෙනකොට මම ඒකට චෝදනා කළ යුතු තැන නිග්‍රහ කළ යුතු තැන එයාගේ හිතසෝ පිනිස ඒ චෝදනාව කරනවායි කියනවා. ඒ වරදින් නැගී සිටින්න අවශ්‍ය කරන දඬුවම මම දෙනවායි කියනවා. එහෙමයි. එතකොට දැන් අරයට අර ඕ කිව්වත් මෙහෙම කියන නෑ කිව්වත් මෙහෙම කියන කියලා පුරුදු වෙලාවන් ඉගෙනගෙන එහෙමයි. කතන්දර දෙක දැන් දෙකෙන් එකක්වත් ගලප ගන්න බෑ මෙතෙන්ට. මේ පොඩි ළමයාගේ පැත්තෙන් ඇවිල්ලා මේ උපමාව කිව්ව ගමන් අබේරාජ කුමාරයා කියනවා නිගණ්ඨනාථය පෙරදුනා කිව්වා. එක පාට එක කටින් කියවුණා. ඊට පස්සේ බුදුරජාණන් සහවා ඒ මොකද්ද ඒ කතාවේ තේරුම උන්වහන්සේ දන්නවා නමුත් දැන් මේක සංගය දන්නේ නැහැ මොකද්ද ඒ කතාවේ තේරුම කියලා නෑ ස්වාමිනී මේ මාව උගන්වලා ඉවි කිව්ව උන්වහන්සේ පරද්දන්නේ දැන් බලන්න මේ අවිහිංසාවාදී කියන ශාස්ත්‍රවරු තනිකර කුමන්ත්‍රණ කරලා තියෙනවා එහෙමයි එතකොට ඒව අභියස සමන්ති බුදුරජාණන් වහන්සේ නොසැලෙන විදිහට උන්වහන්සේ හරීම කාරුණික විදිහට මෙයාට උත්තරේ දෙනවා ඊට පස්සේ එතෙන්දි බුදුරජාණන්සේ වදාලා මම සමහර කියන වචන වර්ග පහක් ගැන කියන සමන්තිය තෙන්දි මේ තථාගතයන් වහන්සේ පිට කරන වචන ඒ වචන වර්ග පහේ තියෙනවා ලෝකයා කැමති වුණත් නැතත් අර්ථයක් තියනවද නැද්ද ඒක සත්‍යද නැද්ද කියන මේ සියල්ල බලලා උන්වහන්සේ උත්තර දෙන්නේ අර්ථයක් තියෙනවා නම් විතරයි මේ පහේම කාරණා ටික මම මේ ගොනු කරලා කිව්වේ ඒ කියන්නේ එකින් එක එහෙමයි ගන්නෙ එකක් ඔන්න කියනවා ලෝකයා කැමති හැබැයි සත්‍යයි අර්ථයක් නැහැ ඔන්න මම ඒක කියන්නේ කියනවා තව එකක් තියෙනවා ලෝකයා කැමති සත්‍ය නැහැ අර්ථිකුත් නැහැ මම ඒක කියන්නෙත් නැහැ කියනවා තව එකක් තියෙනවා ලෝකයා කැමති නැහැ අර්ථිකුත් නැහැ සත්‍යකුත් නැහැ මම ඒක කියන්නෙත් නෑ අන්න අර ඒ වගේ කරුණු පහක් මේකේ අවසානයේ උන්වහන්සේ පෙන්නන්නේ උන්වහන්සේ දේශනා කරන කරුණු දෙකයි අර්ථයක් තියනවාද ඒ වගේ මේක සත්‍යද ඒක ලෝකයක් කැමති වුණත් උන්වහන්සේ කියනවා කැමති නැති වුණත් කියනවා එහෙනම් යම් චෝදනා කළ යුතු තැනක ලෝකයක් කැමති නැති වුණත් එහෙම චෝදනා කරන්න ඒ වචනයට කැමති නැති වුණත් ඒකේ අරුතක් තියනවා නම් උන්වහන්සේ කරනවායි කියනවා එහෙමයි සමන්ති මේ කාරණා තේරුම් කරලා දෙනකොට ඔය අබේරාජ කුමාරයා අහනවා පුදුම වෙලා ඔබ වහන්සේ ඕන කෙනෙක් අහන ප්‍රශ්නයකට ඕන කෙනෙක් වාද කරන්න ඇවිල්ලා කියන කරුණකට ඔබ වහන්සේ හරියටම උත්තරේ දෙනවානේ. එහෙම කොහොමද උත්තර දෙන්නේ කියලා අහනවා. ඔබ වහන්සේ කලින්ම ප්‍රශ්න උත්තර සෙට් එකක් හදාගෙන ඉන්නවද කියලා අහනවා. කවුරු ඇවිල්ලා මෙහෙම එකක් අහුව මෙහෙම කියනවා. මෙහෙම එකක් අහුව මෙහෙම කියනවා. මෙහෙම එකක් අහුව මෙහෙම කියනවා කියලා ලිස්ට් එකක් හදාගෙන තියනවද කියලා අහනවා. කලෙක්ෂන් එකක් තියනවද කියලා අහනවා වගේ. එහෙම නැත්නම් ඔබ වහන්සේ අපි එන්න කලින්ම හිතින් දැකලා ආ දැන් මෙයා එන්න යන්නේ
මෙයාවිල මෙහෙම එකක් අහනවා මං ඒකට මොකද්ද දෙන්නේ උත්තරේ කියලා කල්පනා කරලා කල්ලැතුවම ලෑස්ති වෙනවද කියලා අහනවා අපිව මේ දිවසින් දැකලා එහෙමයි එහෙම නැත්නම් ඉවෙලට කියනවද කියලා අහනවා බලන්න දැන් මේ ප්‍රශ්නෙදි බුදුරජාණන් සෙතෙන්දි කියනවා අබේරාජ කුමාරේ ඔබට ගරාජ් එකක් තියෙනව නේද කියලා අහනවා ඒ කියන්නේ ඇට වාහන හදන ගරාජ් එකක් තිබ්බ සමන්ති එහෙමයි වාහන හදන ගරාජ් එකක් කියන්නේ දැන් ඒ කාලේ තිබුණු වාහන ඔය කරත්ත නම්මනනේ මේවා හදන ආයතනයක් එතකොට අබේරාජ කුමාරයන් අහනවා ඔය කරත් එක මොකක් හරි ඇණයක් හරි මොකක් හරි කෑල්ලක් කවුරු හරි ගෙනල්ලා ඇහුවොත් ඔබෙන් මේ කුමාරයේ මේ කෑල්ල කොතන එකක්ද කියලා එතකොට යාට උකට උත්තර දෙන්න ඔබ කල්ැතුව මෙහෙම ඇවිල්ලා ඇහුවොත් මෙහෙම දෙනවා උත්තරේ මෙහෙම ඇවිල්ලා ඇහුවොත් මෙහෙම දෙනවා උත්තරේ කියලා ප්‍රශ්න සෙට් එකකුයි උත්තර කොටසකුයි මේ හදාගෙන තියනවාද කියලා ලෑස්ති කරගෙන මේ ප්‍රශ්නයි උත්තරයි විශාල පොතක් වගේ ලියාගෙන හදාගෙන තියෙන්න ඕනේද? අර ආහන එකට උත්තර දෙන්න. නෑ ස්වාමීනි කියනවා. එහෙනම් කල්ැතුවම කවුරු හරි කෙනෙක්ගේ මාර්ගෙන් හරි දැනගෙන ඔන්න තව ටිකකින් මිනිස්සෙක් එනවා මෙහෙම ඇණයක් අරගෙන ඒක කොතනද කියලා අහන්න. මං කොහේ කියලාද කියන්නේ කියලා හොයලා බලලා ඉගෙනගෙන කලින් ලෑස් වෙන්න ඕනේද කියලා අහනවා. ඒත් නෑ ස්වාමීනි කියනවා. එහෙනම් කොහොමද ඔබ උත්තර දෙන්නේ කියලා අහනවා. ස්වාමීනි මම මේ කරත්ත ගැන හසල අවබෝධයක් තියෙන කෙනෙක්. මට ඇණයක්ද මොන කෑල්ලද කොන එකක් ගැන ලැහුවොත් එහෙනම් මං දන්න එක කොතනද කියලා. බුදුරජාණන් සදාලා අබේරාජ කුමාරේ මමත් ලෝකෙ ගැන මෙහෙම අවබෝධ කරලා තියෙන කෙනෙක්. ඒ නිසා ලෝකෙ ඕන ප්‍රශ්නයක් මගෙන් ඇහුවොත් මට එතෙන්ට උත්තර දෙන්න පුළුවන් කියනවා. සමන්ති මේ බුදු ගුණ ඇයි කරත්ත හදන්න දන්න කෙනාට එයාගේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ කරත්ත කතාවෙන්මයි. එහෙම ළමෙක් වඩාගෙන ආවද උත්තරේ දෙන්නේ ඒකෙන්ම දැකලා. ගොවියෙක් ආවද කුඹුරෙන්. ඈ ඊට පස්සේ ඕනම තැනක සමන්ති සමහරලාවට මුහුදෙන් අසුරෙක් ආවද මුහුද පැත්තෙම උත්තර දෙනවා. උන්වහන්සේට පුළුවන් ඒ අදාළ කෙනාගේ දක්ෂතාවයට එයාගේ හැකියාවට දැන් අර එක ස්වාමීන් වහන්සේ නමක් වීණා වාදනය කරන්න දක්ෂ හාමුදුරු කෙනෙක්. උන්වහන්සේ සිවුරු ඇරලා යන හදනවා වීරිය කරලා වීරියට අවශ්‍ය විදියට ප්‍රතිඵල නැතුව මාර්ගඵලයක් ලැබෙන්නේ නැතුව. එහෙමයි. අහනවා වීණාවේ තත් තදට තිබ්බොත් ලස්සන හඬක් එනවද නැහැ කිව්වා. බුරුල්න ඒත් නැහැ කිව්වා. තත් තියෙනවන ගානක් තියෙනව නේද කියලා අහනවා. සෝන ඔබේ වීරිය තත් තද වුණා වගේ කියනවා. වීරිය තද වුණාම මේ ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. ඒක වීරිය ලිහිලුණාමත් නැහැ. වීරියක් තියෙනවනේ කෝ ගානකට. වීණාවේ තත් තියෙනවා වගේ තේරුණා. දැන් මේ හාමුදුරුවෝ වීණාවට දක්ෂයි. උන්වහන්සේ ඇප්ලිකේෂන් දාලා මොනවටද දක්ෂ කියලා හලබලල පැවිදි කරගත්තේ නැහැ. හැබැයි උන්වහන්සේ දන්නවා මෙයා මේවට දක්ෂයි. මෙයාට තියෙන ප්‍රශ්නෙට දෙන්න ඕන උත්තරය ඒකෙන් කියලා. සමන්ති සමහර වෙලාවට දඬුවම දෙනකොටත් ඒ වගේ උන්වහන්සේ තෝරා බලන තැන් තියෙනවා. මේ දඬුවම ගැන කතා කරනකොට අපි මේ මතක් කළේ දඬුවමට අදාළ උන්වහන්සේගේ වචන වර්ග තියෙනවා. ඒ වචනවලදී හිතරි දෙන වචන තියෙනවා. හැබැයි හිතරි දෙන වචන උන්වහන්සේ පාවිච්චි කළේ හිතසුව පිණිස. අපි ඒ මොනවද කියලා නැවත සාකච්ඡා කරමු. එහෙමයි අපේ හැමදෙරෙණි විරාමයක් ලබාගෙන නැවත වතාවක් සිරස FM සනරම් රසවලින් ඔබවම නැගෙන්නම්. අපේ හැමදෙරෙණි ඔබවහන්සේ සඳහන් කළා බුදුරජාණන් වහන්සේ තුළ එන වචන සමුදායක් සමහර වෙලාවට වචන භාවිතා කරන්නේ දඬුවමක් විදිහට නමුත් පරමාර්ථය කිසිම කෙනෙකුගේ හිත රිදවීම නොවේ කියලා. සමන්ති දැන් මේ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් හසුරුවද උන්වහන්සේ මේ පාලනය කරනකොට සෑහෙන වැරදි කරපු සංඝයා හම්බුණා. චබ්බග්ගිය කියලා හිටියා 6 දිනකගේ කණ්ඩායම. එහෙමයි. සත්තරසවග්ගිය කියලා හිටියා 70 ගානක කණ්ඩායම. මේ වගේ මහා මුරණ්ඩු හාමුදුරුවෝ ගොඩාක් හිටියා. මේ අය හැමතිස්සෙම බුදුරජාණන් වහන්සේට ශික්ෂාපද පනවන්න වෙන විදිහට තමයි හැසිරුනේ. ඉතින් හැම තැනකදීම උන්වහන්සේ මොගපුරුෂ කියන වචනය පාවිච්චි කළා. එහෙමයි. මොගපුරුෂය කියන්නේ හිස් මිනිස්සු. අර තුච්ච මිනිහා කියන එක. ආන් ඒ විදිහේ මොගපුරුෂය. හිස් මිනිස්සය වේ ඇත්තම කුසලයෙන් හිස් වෙච්ච වැඩක් කරන හින්දා. ඒක උන්වහන්සේලාගේ භාවිතා වෙන වචනය. දැන් අපි කියවනේ අර හිතරි දෙන කතා කියනවා කියලා. එහෙමයි. හැබැයි ඒක හිතසුව පිණිස අර උගුර හිර වෙච්ච කටුව ගලවනවා වගේ. දැන් ඔන්න එක ස්වාමීන් වහන්සේ නම උපසම්පදා වෙලා අවුරුද්දක් යනකොට ගෝලයකත් උපසම්පදා කරලා දෙනම එනවා. එතකොට ගුරුසන්නස අවුරුදු 2යි වස් ප්‍රමාණය පැවිද්දේ වයස ගෝලයට අවුරුද්ද. ගෝලයයි ගුරුවරයයි අතරේ අර ගුරු ගෝල පරතරයක් තියෙන විදිහට නෙමෙයි දෙන්න හැසිරලා තියෙන්නේ. ඉතින් සමීපව මහාන කරලා එවැදි බුදුරජාණන් වහන්සේ හිස් මිනිස්සයෝ කියලා ගරහා කරනවා. හැබැයි ඒ ස්වාමීන් වහන්සේ ඊට පස්සේ අරහත්ත්වයට පත් වෙලා නැවත උන්වහන්සේ මුණ ගැහෙනකොට පින්වත් භික්ෂුව කියලා ආමන්ත්‍රණය කරනවා. ඉතින් එතෙන්දී උන්වහන්සේ අර මේ දැඩිවම මෙයා සත්පුරුෂයෙක්ම කියලා හැම පත්තක දෙන්නේ නැහැ. සමන්ති සමහරලාට මේ මොගපුරුෂ කියන වචනේ පාවිච්චි කරපු තැන් අපිට ගොඩක් වෙලාවට ශික්ෂාපදවල පනවන තැන් වලට වැඩිපුරම හම්බ වෙනවා.
එතෙන්දි උන්වහන්සේ අහන දෙයක් තියෙනවා මේක පැහැදිච්ච කෙනාගේ අපැහැදීමට හේතු වෙනවා අපැහැදිච්ච කෙනා තව තවත් අපහා දෙන්න හේතු වෙනවා ඒ නිසා මේක බුද්ධිමත් ශ්‍රාවකෙක් කවදාකවත් පිළිගන්න එකක් නෙමෙයි ඇයි ඔබ මේක කරේ කියලා අහන සමහරලාට කාමයට සම්බන්ධ දේවල් කරාම එක තැනක තියෙනවා සමන්තිය කියන්නේ මේ මුලින්ම සුදින්න කියලා ස්වාමීන් වහන්සේ නමක් තමයි කාන්තාවක් සමග හැසිරෙන්නේ එතකොට ඒ ශික්ෂාපදයේ සම්බන්ධව උන්වහන්සේ එතෙන්දී කියන්නේ මුළු දෙවියන් භූමාට දෙවියන් ඉදලා අකනිටාව දක්වා මේ දේව බඹුන් කම්පා වෙනවා ඒ සිද්ධිය පළවෙනි වතාවේ වුණාම ඒ උන්වහන්සේගෙම ගිහි කාලේ බිරිඳත් එක්ක මේ දේ සිද්ධ වුණේ එතෙන්දී උන්වහන්සේ කියනවා මේ කාමෙන් වෙන් වෙන ධර්මයක් තියෙන ශාසනයක මහාන වෙලා ඔබ ඕවාගේ දෙයක් කරාට වඩා හොඳයි ඕක දැම්මනම් සර්පේගේ කටේ කියනවා ඒ වගේ දැඩි විදිහට ගරහ කරපු තැන් තියෙනවා වචන කියපු තැන් සමහර ලාවට මක්කලි ගෝසාල ගැන කියනවා මක්කලි ගෝසාල මට පේන්නේ කෙමනක් වගේ කියනවා මාළුන් අල්ලන කෙමනක් වගේ කියනවා එහෙමයි බුදුනෙතින් දකින්නේ නැහැ කියනවා මේ මක්කලි ගෝසාල තරම් අහිත පිනිස හේතු වෙන කෙනෙක් මේ මිනිසුන් අතරේ එච්චරටම යාගේ මතේ දෘෂ්ටිය බොහෝ දිනකට අහිත පිනිස හේතු වෙනවා කියනවා ඒ වගේ නිගණ්ඨනාද පුත්තගේ සමහර කාරණා උන්වහන්සේ පෙන්වපු තැන් තියෙනවා ඒක ස්වභාවයෙන් උන්වහන්සේ බොහොම විශාරදව චෝදනා කළ යුතු තැන චෝදනා කළා සමන්ති. ඒ වගේම දඬුවම් දෙන්න ඕන තැන දඬුවම දෙනකොට උන්වහන්සේ ඒකට තමන්ට හිතවත් කෙනෙක්ද පක්ෂපාතී කෙනෙක්ද ඥාති කෙනෙක්ද ඒව හෙවිල්ලක් නැහැ. ඕන කෙනෙකුට ඒ දඬුවම දෙනවා. එහෙමයි. තනතුරු දෙනකොටත් එහෙමයි ඒක හෙවිල්ලක් කරේ නැහැ උන්වහන්සේ. සමන්ති උන්වහන්සේ කරපු අපූරු දඬුවමක් අදටත් ලෝකෙට හොඳ ආදර්ශමත් දඬුවමක් තමයි දඬුවම් ගැන අහනකොට මේක නොකියම බෑ බ්‍රහ්ම දණ්ඩණය. එහෙමයි. දණ්ඩණය කියන වචනෙම තියෙනවා. බ්‍රහ්ම දණ්ඩණය. එද ඒක බලන්න මේ කාටද දෙන්නේ ඔතන හිටපු බුදුරජාණන් වහන්සේට සමීපම චරිතයකටනේ චන්න ස්වාමීන් වහන්සේට එහෙමයි චන්න ඇමති කියන්නේ සමන්ති තථාගතයන් වහන්සේ උපදින දවසේම උපදින කෙනෙක් ඒ කියන්නේ සිද්ධාර්ථ කුමාරයා උපදින දවසේම උපදිනවා චන්න ඇමති කන්තකස්සය තුන්දෙනා ඊතර චන්න ඇමති චූටි කාලේ ඉඳලම දුකට සැපට ළඟින් හිටපු කෙනා ඉතින් අන්තිම මොහොතේ පවා අබිනිෂ්ක්‍රමණය කරන අවස්ථාව පවා දන්නේ චන්නේමතිනේ ඔක්කොම ඒ තරම් දන්න ඊට පස්සේ අර සතර පෙර නිමිති වලදී පවා ළඟින් හිට හැම දෙයක්ම සමීපව ඒ විදියට ඇසුරු කරපුකොට චන්නේමතිට ලොකු මාන්නයක් තිබ්බා ඒ මාන්නේ තමයි මේ පස්සේ ආපෝ මේගොල්ලෝ කවුද මම එහෙමයි මම බොහොම සමීප යන කියලා මාන්නය ඒ මාන්නේ හින්ද අනිත් ස්වාමීන් වහන්සේලාගේ දේශනාවත් අහන්න කැමති නැහැ ඉතින් බලන්න දැන් මේ මාන්නේ බිඳින එක චන්න ස්වාමීන් වහන්සේටම යහපතක් කියලා බුදුරජාණන්සේ දන්නවා. මොකද චන්න ස්වාමීන් වහන්සේ මාර්ගඵල ලබන්න තරම් ශක්තිය තියෙන බව දන්නවා. නමුත් ඒක හැංගිලා. මේ සිද්ධියේ හිඳ. එතකොට බුදුරජාණන් වහන්සේ සංඝයාට කියනවා කියලා අන්තිම මොහොත වෙනකම් බැලුව හැදුනෙම නැහැ. අන්තිමට සංඝයාට කියනවා ආනන්ද මේ චන්නට බ්‍රහ්ම දණ්ඩනේ දෙන්න කියලා. බ්‍රහ්ම දණ්ඩනේ දෙන්නේ කොහොමද කියලා අහනකොට කිව්වා කවුරුවත් කතා කරන්න එපා චන්නත් එක්ක. චන්න ඇවිල්ලා කතා කරයි චන්නත් එක්ක කිසි කෙනෙක් කතා කරන්න එපා. සියලු දෙනාම චන්නත් එක්ක එක වචනයක්වත් කතා නොකර චන්න එතන නෑ වගේ හැසිරෙන්න. ඒක ඒක චන්නට දෙන්න තියෙන දඬුවම කියනවා. මේ නික්ලේසි උත්තමේ කෝන් දඬුවමක් දෙන ප්‍රධාන තැනක්. එහෙමයි. එතකොට කතා නොකර ඉන්නකොට මේ දඬුවම හරි දුක හිතෙනවා. ඒ කියන්නේ හැමෝම නෑ නිකන් තනි වෙලා වගේ. ඒක සමහරුන්ට බලපාන්න නැති වෙන්න පුළුවන්. හැබැයි චන්න සොයින්නසට බලපානවා. එනිසා බුදුරජාණන්සේක පැනෙව වගේම අවසානයේ අපිට චන්න සූත්‍රයම හම්බෙනවා සමන්ති මේ චන්න ස්වාමීන් වහන්සේ අවසානයේ මාර්ගඵල ලබනවා. ඒ කියන්නේ හරේ කම්පා වෙනවා. අනේ මට එහෙම කරන්න එපා කියලා සංඝයාගෙන් ඉල්ලීම කරනවා. ආන් මේ විදිහට සංඝයාට සමහර ලාට බුදුරජාණන් වහන්සේ ඔවගේ දුන්න අවස්ථා තියෙනවා යම් යම් කරුණවලදී. මේ දඬුවම විදිහට සනරාමර සෙවණයි මේ විරාමයක් ලබා ගන්නවා මේ මොහොතේදී. අපේ හාමුදුරුවනේ සනරාමර සෙවණින් කලින් වතාවේදී අපේ හාමුදුරුව සඳහන් කළා බුදුරජාණන් වහන්සේ යම් යම් අවස්ථාවන්හිදී යම් යම් දඬුවම් පැනෙවවා කියලා. ඒ පිළිබඳව තවදුරටත් දැනගන්නට කැමතියි. දඬුවම් ගැන කතා කරනකොට වැඩිපුර මුන්නහන්සේ බාහිරින් දෙනේව නෙමේ චෝදනා ස්වභාවයෙන්. දැන් බලන්න උන්වහන්සේ වැඩ ඉන්න කාලේ වෙනත් ආගම්වල වැලි කොට්ටා දින්නෝ වගේ එක එක දඬුවම් ඒ පූජකයට දීලා තියෙනවා. එහෙමයි. ඉතින් සමහර ලාවට නිගණ්ඨ ආගමේ අයගේ උනත් ඇඳුන් නැතුව ඉන්නකොට පාසෝදන්න දෙන්නේ කාන්තාවක්ලු. ඒ කියන්නේ නිර්වත්ව ඉන්නේ පාසෝදන්න ඕනේ කාන්තාවක්. කාන්තාව පාසෝදනකොට ඒ කියන්නේ නිගණ්ඨ ආගමේ කතාවක් මේක. එහෙමයි. පාසෝදනකොට රාගසිතක් ඇති වුණොත් එහෙම ඒ ආජීවකයට දඬුවම් තියෙනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ කරේ නෑ මෙතන. මෙතනදී උන්වහන්සේ හිතසුව පිණිස යම් යම් කරපු දේ තියෙන්නේ
ඒවැදී ශික්ෂාපද පැනවීම හැම වෙලාවෙම දඬුවමක් විදිහට නෙමෙයි ඒක බොහෝ දෙනාගේ හිතසෝ පිණිස පැහැදිච්චය තව තව පහදින්න අපැහැදිච්චයත් පහදින්න හේතු වෙන විදිහේ ශික්ෂාපද ඉතේ ශික්ෂාපදවල සංඝ සුට්ටුතාය සංඝ පාසුතාය ආදි වශයෙන් ලක්ෂණ තියෙන 10ක් සංඝයාගේ පහසුවට සංඝයාගේ සැපයට සමාධි ඇතිවීම පිණිස මේවට පනෝපුව ඒව කවදාකවත් දඬුවම් හෝ නීති රීති නෙමේ සමන්ති එහෙමයි බුදුරජාණන්සේගේ ශාසනයේ පැවැත්ම පිණිස සංඝයාට දුන්න අවවාද අනුශාසන ඒ දේවල් දඬුවමක් විදිහට දකින්නේ සමහර තැන්වලදී බලන්නකෝ ය දේවදත්ත සම්බන්ධව ගත්තෝ දේවදත්ත කරපු දේවල් උන්වහන්සේ දන්නවනේ දැන් ඒව හරිනම් රජ කෙනෙකුට කියලා හරිනම් මේවට දඬුවම් දෙන්න එපැ එහෙමයි මේ වගේ අපරාධ කරනකොට එතකොට බිම්බිසාර රජතුමා එක්ක හිතවත් වුණත් ඒවට දඬුවම් දෙන්න කියේ නෑ උන්වහන්සේ අජාසත්ත මොන දේ කරත් උන්වහන්සේ අජාසත්ත චූටි කාලේ මව් කුසේ ඉන්න කාලේ සංවේදී වෙච්ච සිදුවීම් තියෙනවා සංවේදී බවත් එක්ක මේ දඬුවම ගැන කතා කරනකොට අපිට ඒ කාරණාවත් මේ වෙලায় නිකන් මතක් කරන එක හොඳයි ඔය බිම්බිසාර රජතුමාගේ දේවිය අජාසත්ත කුසේ ඉන්න කාලේ එක දවසක් ගහක කුස අතුල්ලනවා සමන්ති දරුවා මරන්න ඒ ගහේ කුස අතුල්ලන්නේ අර තේරුණාමේ පුරෝහිතයන්ගේ වචනත් එක්ක මේ දරුවා කවදා හරි දවසක තාත්තව මරනවා කියලා එහෙමයි ඒ අනාවැකිය ලැබුණානේ අජාතසත්ත උපදින්නත් කලින්ම සතුරෙක් කියලා නම දාන්නේ ඒ විදිහේ සතුරෙක් කියලා දැනගත්තම අම්මට හිතක් ආවෙ නැහැ තියාගන්න ඒ වෙලාවේ ගහේ කුස අතුල්ලනකොට සමන්ති බුදුරජාණන් වහන්සේත් එක්ක බිම්බිසාර රජතුමා කතා කර කර හිටියා ඒ වෙලේ බිම්බිසාර රජතුමාට කියනවා රජතුමනි දේවිය අසවල් උද්‍යානයේ අසවල් ගහ ළඟ ඕන දරුවා මේ මරන්න කියලා හිතාගෙන කුස අතුල්ලන්න ඇවිල්ලා ඔබ ඉක්මනින් ගිහිල්ලා දේවියව බේරගන්න කියන දරුවව බේරගන්න කියනවා දැන් බලන්න බුදුරජාණන් වහන්සේ දන්නවා මේ අජාසත්ය ඉස්සරහට මේ වගේ කෙනෙක් එහෙමයි ඒ වුණාට මරන්න දුන්නේ නැහැ බිම්බිසාර රජතුමා දැන් මේ වෙලාවේ දන්නව කවදාරි මාව මරනවා කියලා මේ ළමයා. හැබැයි බිම්බිසාර රජතුමා තමයි වෙලාවේ දුවගෙන ගිහිල්ලා ගිජකෝටේ මහා කන්දක් නැගින්න තින අපිට හිතා ගන්න බෑ කන්ද බැහැගෙන දුවගෙන ගිහිල්ලා අර දරුවව බේර ගන්නවා ගහේ අතුල්ලන්න දෙන්නේ නැතුව. හැබැයි අජාසත්ත අවසාන කාලෙදි වෛර කළේ ඒ තාත්තට ඒ බුදුරජාණන් වහන්සේටයි අම්මට වෛර කරේ නැහැ. නමුත් අම්මා එදා පොඩි කාලෙදි මරන්න ගියා. ඒ වගේ සමන්ති බුදුරජාණන් වහන්සේගේ චරිතේ වටා ගෙතුන පුදුමාකාර සංවේදී සිදුවීමුත් දඬුවම් දෙන්න ඕන සමහර තැන්වල උන්වහන්සේ අතෑරලා දාලා දඬුවම අතෑරපු තැන් තියෙනවා. දැන් මේ දඬුවම අතාරින්නේ ඇයි කියන එක ගැන අපි නිකන් මේක හිතුවෝ කේසි කියලා සූත්‍රයක් තියෙනවා. ඒ කේසි සූත්‍රය තියෙනවා බුදුරජාණන් වහන්සේගේ දඬුවමේ හොඳම ක්‍රමය තමයි උන්වහන්සේ දමණය කරන්න බැරි අය මරලා දානවායි කියනවා. ඒ මරලා දානවා කියන එක මොකද්ද කියලා උන්වහන්සේ විස්තර කරනවා. මම අවවාද දෙන එක අතහැරලා දානවා. එහෙම කෙනෙක් මගේ ලෝකේ නැහැ කියලා දැනෙන විදිහට මම අතහැරලා දානවා. එතකොට ඒකේ තේරුම බුදු කෙනෙකුගේ අවවාද කෙනෙකුට පුද්ගලිකව අහිමි වුණොත් එයා මැරුණ හා සමානයි කියනවා. දේවදත්ත ආන්ගේ ගොඩට වැටිච්ච කෙනෙක් අවවාද ලැබෙන එකෙන් අත්හැරිලම ගිය කෙනෙක්. ඒතර සමන්තේ උන්වහන්සේගේ දඬුවම් වල ඔන්න එහෙනම් ගරහා කිරීම සහ බ්‍රහ්ම දණ්ඩන ආදී ක්‍රම වලට අමතරව අත්හැරලා දැමීමේ දඬුවමකුත් තියෙනවා. එහිමයි අපේ හැම්දරුවනේ සනරාමර සෙවණයි මේ අද දවසේදී බොහෝ කාරණාවන් පිළිබඳව කතා බහ කළා. කාලය අවසන් වෙන නිසා සමගන්නටයි සූදානම්. ඉතාමත්ම ගෞරවයෙන් අප ආරාධනා කළේ පිළියන්දල ශාන්ති නිකේතනයේ පූජ්‍ය වල්පොල ගෝතම ස්වාමීන්ද්‍රයන් වහන්සේටයි. ඉතින් අද දවසේදී අපේ හැම්දරුවනේ විශේෂයෙන්ම සිරස FM සනරාමර සෙවණ තුලින් බුදුරජාණන් වහන්සේගේ ගුණ පිළිබඳව ඔබ වහන්සේ මනාව පැහැදිලි කරලා දුන්න. මේ ගුණ අපේ ජීවිතයට උපයෝගී කරගන්නට පුළුවන්ද? නැවත වරක් ඔබත් ඔබේ හිතට ආවේගයක් ආවත් ඔබේ හිත සංවේදී වුණත් කෙනෙකුට දඬුවමක් දෙන්නට ගියත් මේ පිළිබඳව හිතන්නට කියලා අප ඉතාමත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා. නමස්කාර පූරක ගෞරවය මේ මොහොතේදී පුද කරනවා අපේ හාමුදුරනේ සිරස FM සනරාමර සෙවණින්. සමන්තිය ද අපි බුදුරජාණන් වහන්සේට ගොඩක් ලං වුණා. උන්වහන්සේ ගැන සමීපව සාකච්ඡා කළා. උන්වහන්සේගේ ස්වභාවයන් ගැන, උන්වහන්සේගේ සංවේදී බවයි, දඬුවම් ක්‍රමයි. එතන මේ දෙක හරියට සීතලයි රස්නේ දෙපැත්ත කතා කරා වගේ. සමන්තිය ඔබ හොඳ අංශ දෙකක් තේරුවේ අද සාකච්ඡාවට. ඇත්තටම නායකත්වයකට මේ දෙකම අවශ්‍යයි කියන එක දැනෙනවා. එහෙමයි. දඬුවම් දීම සහ විශේෂයෙන්ම සංවේදී බව. ඒ සංවේදී බව තියෙන කෙනාම දඬුවම් දෙනවා. අපි දැන් මෙතෙන්දී පැහැදිලිවම මතක් කරේ දඬුවම් දෙන්නේ තුනහස හිතසෝ පිණිස කියලා.
සමහර ලාට සමන්ති දරුවෙකුට අම්මා තාත්තා දඬුවම නොදුන්න තැන ඒ දරුවා දැඩිව හැදෙනවා කියන එකේදී අර ඉස්සර කතාව තිබ්බනේ ඇඳි ගන්න නැතුව හදන හොද්දයි අවවාද අනුශාසනා නොදී හදන ළමයයි මේ දෙන්නම එකයි වගේ කියලා. එහෙමයි. ආන් ඒ වගේ බුදුරජාණන් වහන්සේ ඒ සංඝයා සම්බන්ධව හැඳි ගන්නා වගේ අවවාද දෙන්න ඕන තැන ඒක කළා උන්වහන්සේ. ඒක කළේ බොහොම නික්ලේශී උත්තමයකට කරන්න පුළුවන් බොහොම උපරිමයෙන්. ඉතින් සමහර තැන්වල උන්වහන්සේ බැරිම තැන අතෑරලා දාලා ගිය තැන් තියෙනවා සමන්ති. ඔය කොසබෑනුවර සිද්ධියේදී හැම රණ්ඩුව බේරන්නම බෑ. මේ දෙගොල්ල රණ්ඩු වෙනවා. මේ වැසිකිළියේ බාල්දියක වතුර ටිකක් ඉතුරු වෙච්ච එකට. විනය පැත්තේ සූත්‍ර පැත්තේ පරිණත සංඝ දෙපිරිසක් එකතු වෙලා වාදේ. මේකේ බේරන්න බැරි තැන උන්වහන්සේ මොකද කරන්නේ? සියලු දෙනාව අතෑරලා දාලා මාස 3කට පාරිලී වනයේට වඩිනවා. ඇතෙක් එක්ක අර කතාවක් තියෙනවා බුදුරජාණන් වහන්සේට එක්කෙනෙක් වද දීලා ඒ වද දුන්නු කෙනා සුගතිය යනවා කියලා. එහෙමයි. උන්වහන්සේට වද දුන්නු කෙනා සුගතිය ගියා කියලා කියන්නේ මේ අර මේ මී වද පූජ කරපු වඳුරා. ඉතින් බුදුරජාණන්සේට වද දීලා සුගතිය ගියා. එතකොට ඒ පාරිලී වනයේ ඇත්තත් එක්ක උන්වහන්සේට හොඳට පහසෙන් උපස්ථාන ටික ලැබුණ දානෙකිනක් දෙන ස්වාමීන් වහන්සේ විතරයි මුණ ගැහෙන්නේ. ඉන් කිසිම සංඝයා මුණ ගැහෙන්නේ නැතුවම මාස 3ක් උන්වහන්සේ වෙන් වුණේ අර සංඝයාගේ මේ ඉවරයක් නැති ඒ පාද කෙරෙල්ලත් එක්ක. හැබැයි උන්වහන්සේ එනකොට ගොඩක් දේ සිද්ධ වෙලා. ඒ කියන්නේ සමහර ස්වාමීන් වහන්සේලා අසුබි වඩන්න ගිහිල්ලා ඒ වරද්දගෙන ජීවිතත් නැති කරගෙන තිබුණා. ඒ කියන්නේ කය ගැන කලකිරිලා අසුබි වඩනකොට ඊයා මේක අපිරියයි කියලා මේ සීදී විනාසා ගන්නවා. අසුබ භාවනා වරද්දගෙන පස්සේ උන්වහන්සේවට සංවේදී වේවට පිළියම් කියා දීලා හරිම දරුවන්ට වගේ සලකනවා. දඬුවම් ගැන කියනකොට තව එකක් මතක් කරන්න ඕනි සමන්ති. සමහරලාට සැරියොත් මහරත්න වහන්සේ මුගලන් මහරත්න වහන්සේ පවා එකට ආපු ස්වාමීන් වහන්සේලා කෑ ගහන සද්දෙට සැරියොත් මුගලන් දෙනමත් එක්කම යවනවා. යන්න වහාම පිටත් වෙලා යන්න කියලා මේ ආපු ගමන් දුරේ ඉඳලා ආපු සංඝයා ඔහොමම හැරිලා යන්න කියලා හරෝල යවපු අවස්ථා තියෙනවා. ඉතින් මේ වගේ නායකත්වයකට ඒ වමනා කරන අනිවාර්යෙන් දඬුවම දී යුතු තැන දඬුවම් දීමත් සංවේදී යුතු තැන සංවේදී වීමත් අපිට ඉන්නේ මේ ලෝකේ ශ්‍රේෂ්ඨම නායකයන් වහන්සේ. ඒ ශ්‍රේෂ්ඨ ගති ලක්ෂණ අපි සිහි කරගෙන මේ උතුම් වෙසක් කාලය තුල බුදුරජාණන් වහන්සේට තව තවත් හදවතින් ලංවන්නට හැම දිනාටම වාග්ය වාසනාව සැලසේවා කියලා අපි හදවතින්ම ආශිර්වාද කරනවා සමන්තේ. එහිමයි අපේ හැමදෙරණි සිරසෙ FM සනරමර සෙවණින් සමුගන්නවද දවසේදී.